ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට දැන් දශක 7ක් පමණ වෙනවා. මේ පාර්ලිමේන්තුවේ වසර 50කට ආසන්න කාලයක් නියෝජනය කරන කිහිප දෙනෙකු අදත් පාර්ලිමේන්තුව තුල ඉන්නවා. අවුරුදු 20 25 10 15 වගේ කාල පාර්ලිමේන්තුව නියෝජනය කළ අයත් අද මැති ඇමතිවරු අතර ඉන්නවා. මේ හැම දෙනාගේම දේශපාලන අත්දැකීම් අප අවතක්සේරු කරන්නේ නැහැ. විවිධ කාලවකවානුවලදී ගත් සමහර තීන්දුව අගය කළ යුතුයි. විශේෂයෙන් උතුරු නැගෙනහිර යුද්ධයේ ජය ගැනීම වැනි අවස්ථා සදාකාලිකයි. දැන් මේ මොහොතේ රටේ ඇත්තේ දේශපාලන අර්බුදයක්ද? එහෙමත් නැත්නම් මූල්‍ය අර්බුදයක්ද? ප්‍රශ්නය හරියට කිකිලිද බිත්තරේද මුලින්ම ආවේ වගේ තමයි. කාට හරි කියන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් දේශපාලනය නිසා තමයි මේ ප්‍රශ්නේ කියලා. තව කාට හරි තර්ක කරන්න පුළුවන් නෑ කොවිඩ් වගේ ගැටලු නිසා හටගත් මූල්‍ය අර්බුදය නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ කියලා. කොහොම වුණත් මූල්‍ය අර්බුදය නිසා තමයි ජනතාව පාරට ආවේ. කිරිපිටි හිඟය, බඩු මිල ඉහළ යාම, ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළ යාම ආදී එකී නොකී හේතු රාශියක් නිසා අද ජනතාව කබලෙන් ලිපට වැටිලා අවසන්. දැන් මේ සියලු ප්‍රශ්නවලට මෙතෙක් උත්තර සෙව්වේ දේශපාලනය තුළ වීම නිසාම මේ සියල්ල අද අල වෙලා අවසන්. දැන් රට තියෙන්නේ ණය කන්දරාවක. ඩොලර් නැති නිසා එදා දවසට මොනවා හරි කොහෙන් හෝ ඉල්ලගෙන කන්න වෙලා. දැන් ඇත්තටම විසඳුම කුමක්ද? ජනතාව මේ දුකෙන් මුදවගන්නේ කොහොමද? මේකට විසඳුම් හොයන්න මේ කුට්ටම ආයෙත් අනලා වැඩක් තියෙනවද? මේකට හොඳම උදාහරණය ගන්න පුළුවන් ග්‍රීසියෙන්. ග්‍රීසියේ බැංකු පද්ධතියම කඩා වැටුණා. ආර්ථික අහේනිය නිසා ජනතාව උද්ඝෝෂණය කළා. මහජන උද්ඝෝෂණ නිසා අලුත් මැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් බලයට ආවා. අලුත් මුදල් ඇමති කෙනෙකු පත් වුණා. ඔහු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ යානිස් වරෝෆාකිස්. ඇමරිකාවේ සිට ග්‍රීසියට මේ ග්‍රීක ජාතිකයා තම ඇමරිකානු හිතවතුන් සමග නව සැලැස්මක් හැදුවා. වහාම සියලු ණය ප්‍රතිව්‍යුහගත කරන්න වැඩපිළිවෙලක් හැදුවා. IMF එකත් එක්ක සාකච්ඡා කළා. හැබැයි කොන්දේසිවල රතු ඉරද සහිතවයි ඔහු වැඩ පටන් ගත්තේ. ග්‍රීසිය ආර්ථික ආගාධයෙන් ගොඩ ආවේ විශේෂඥ උපදෙස් නිසයි, දැනුම නිසයි. අපේ කෘෂිකර්මාන්තයට අටවගත්ත උගුල බලන්න ජනාධිපතිතුමා කියපු පළියට එක රැයකින් කාබනික කරන්න ගියා. කාබනික රසායනික කාබනික පොටෑසියම් නයිට්‍රජන් දන්නේ නැති අය අද රටේම අස්වැන්න 50%කින් විනාශ කරලා අවසන්. චීන පොහොර නැවත් එදා ආවනම් අහිතකර ක්ෂුද්‍ර ජීවිනුත් මෙල්හට රටේ ඉන්නවා. දැන් බලන්න මහ බැංකු අධිපති ඇමති බලතලත් එක්කයි ආවේ. සය මාසික සැලසුම් හැදුවා. හිතේ හැටියට මුදල් අච්චු ගැහුවා. අච්චු ගහනකොට උද්ධමනය ඉහළ යනවා කියලා දන්නේ නැති විශේෂඥයෙක් එතුමා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයාට කවුරුත් කිව්වදේ ඇහුවේ නැහැ. දැන් රටම උද්ධමනයට ඇදලා දාලා එතුමා සනීපේට ගෙදර යනවා. මොකද ගෙදර ගිහින් අපිත් එක්ක ගෑස් පෝලිමට හාල් පෝලිමට එනවද? දැන් මේ රටේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුම මේ කුට්ටම අනන එකමද? මේ කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් කිහිප වතාවක් අනපු අය. වෙරිටේ රිසර්ච් ආයතනය හරි අපූරු ගණනය කිරීමක් කළා. අප මීට පෙරත් එය වාර්තා කළා. ප්‍රශ්නවලට විසඳුම ලෙස කුට්ටමේ ඉන්න අයව අනන විදිහ, මාරු කරන විදිහ හොඳට අධ්‍යයනය කරලා අවබෝධ කරගන්න මින් හැකි. මේ අනලා තියෙන ඇනිල්ලට එහෙමනම් මේ රටේ සියලු ප්‍රශ්න විසඳිලා තියෙන්න ඕනේ. 2010 සිට 2015 වෙනතෙක් මහින්ද රාජපක්ෂ මහතා නව වතාවක් සිය කැබිනට්ටුව වෙනස් කරලා තියෙනවා. 2015 සිට මෛත්‍රීපාල සිරිසේන මහතා 28 වතාවක් ඇමති කුට්ටම අනලා තියෙනවා. දැන් 2020 සිට 21, ඒ කියන්නේ පහුගිය වසර දක්වා පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතා 44 වතාවක් ඇමති කුට්ටම අනලා තියෙනවා. දැන් ආයේ අදත් ඇනුවා. ඇත්තටම මෙහෙම මේ අයව අන අන ඉඳලා වැඩක් නැහැ. සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩු හදලා මේ අයම ආයේ ඇමතිකම් මාරු කරගෙන වැඩක් තියෙනවද? ගම්මන් පිලගෙන් ගලවලා ලොකුගේට ඉන්ධන ඇමතිකම දුන්නා කියලා ඩීසල් ඉනුවේ නැහැ. ලොකුගේගෙන් අරගෙන පවිත්‍රට දුන්නා කියලා ලයිට් පත්තු උනේත් නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කප්පාදුව අඩු කරන්න කියලා ඇමති පවිත්‍රට උපදෙස් දුන්නා කියලා පවිත්‍ර නෝනාට විදුලිය කපන්නේ නැතුව ඉන්නත් බැරි වුණා.
වෙලත් පැය පහකට වැඩියෙන් කපනවා. දැන් තේරෙනවාද කුට්ටම අනලා ඔලු ගෙඩි මාරු කරලා වැඩක් නැහැ කියලා. සර්ව වුණත් අන්තර් වුණත් මේ ප්‍රශ්නවලට විසඳුම විශේෂඥ දැනුම. අපේ රටේ දැනටමත් ඉතා උගත් ආර්ථික විශේෂඥයින් ඉන්නවා. ලෝකේ වෙනත් රටවලටත් ගිය අය ඉන්නවා. කුට්ටම පස්සේ අනාගන්න. මේ ආර්ථික අර්බුදයට ඩොලර් අර්බුදයට IMF යන විදිහ එවැනි විශේෂඥයින්ගෙන් අහලා වහම පියවර ගන්න. වියට්නාම් ආණ්ඩුවට උපදෙස් දෙන්නෙත් ලංකාවේ ඉපදුණු අපේ විශේෂඥයෙක්. නම් හොයාගන්න අමාරු නම් මාධ්‍ය අප ඒ නම් හොයලා දෙන්නම්. දැනටමත් විශේෂඥ දැනුම ඇති උගත් බුද්ධිමත් නීතිඥයෙකු වෙනුවට ගොඩ පෙරකදෝරු උපදෙස් ගත්තහම නිදහස් වෙන්න ඉන්න මිනිහව අධිකරණයේදී එල්ලලා මරන්නත් නියම වෙන්න පුළුවන්. අපේ රටේ ගෙලට තොණ්ඩුව දාන්න එපා කියලා ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.